එක දවසක් ස්වාම පුරුෂක භාර්යාවක සිටියා. ඉතින් මේ දෙන පුංචි ගමක මේ ස්වාම පුරුෂයා වැඩ කරගෙන තමයි භාර්යාව බලාගෙන සිටියා. මේම ඉන්නකොට මෙයාලගේ ගම ගොඩක් අසරණයි ගොඩක් දුප්පත්. ඉතින් මේ ස්වාම පුරුෂයාට වැඩ නැතුව ගියා. ඉතින් මෙහෙම මේ දෙන්න ඉන්නකොට ගොඩක් බඩගින්නේ ඉන්නේ ගොඩක් වේදනාව විඳිමින් සිටියා. එතකොට භාර්යාව කිව්වා අපි මෙහෙම මේ ගමේ මීටත් අපි බඩගින්නේ අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි වෙන කොහරි ගමකට ගිහලා පදිංචිලා අපි වැඩ කරගෙන අපි ජීවත් වෙමු කියලා. එතකොට ස්වාම පුරුෂයා කියනවා නෑ අපි වෙන ගමකට එකපාරට ගියොත් අපිට ගොඩක් දුක් විඳින්න වෙයි. ඒක නිසා මම ඉස්සලා තනියෙන් ගිහිල්ලා මම උන්ට රස්සාවක් හොයාගෙන වැඩ කරලා ඉවර නැවත මම ඉන්නම් කියලා මෙහෙම කියනවා. එතකොට භාර්යාව මේකට කැමතුණේ නෑ. භාර්යාව ඉතින් කියනවා එහෙම මා විතරක් දාලා යන්න එපා මට තනියෙන් ඉන්න බෑ කියලා. එතකොට ඔහොම ඉන්නකොට ගොඩක් මෙයාල තව තවත් ජීවිතේ ගොඩක් දුකී බවට පත් වුණා. ගොඩක් අමාරුයි ජීවත් වෙන අමාරුයි. ඊට පස්සේ නැවත ස්වාම පුරුෂයා මේ වගේ තමයි භාර්යාවට පැහැදිලි කරනකොට මම ගිහිල්ලා මෙම රස්සාවක් හොයාගෙන හම්බ කරගෙන නැවතත් ඉන්නම් කියලා කියනකොට ඉතින් කල්පනා කරගෙන ඉඳලා ඊට භාර්යාව කියනවා හරි ඔයා ගිහිල්ලා රස්සාවක් හොයලා හම්බ කරගෙන නැවත එන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ දැන් පව්වෙන්ද උදේට හැමදේම ලෑස්ති කරගෙන දැන් ස්වාම පුරුෂයා පිටත් වෙන්න යනකොට ඉතින් ස්වාම පුරුෂයා තමගේ භාර්යාවට කියනවා මම ඈත ගමකට ගිහිල්ලා වැඩක් කරලා ඊට පස්සේ කවදාවත් වෙනවා කියලා මම එනකම් ඔයා මට පුරුද්දක් වෙන්න ඔයා මට විශ්වාසවන්තව ඉන්නවා කියලා. ඒ වගේම මමත් ඔයාට පුරුද්ද වෙනවා මම ඔයාට ගොඩක් විශ්වාසවන්තව ඉන්නවා කියලා මෙහෙම කියලා දෙන්නට භාර්යාව කියන ඔව් මම ඔයා එනකම්ම ඔයා බලාගෙන විශ්වාසවන්තව ඉන්නවා කියලා මමත් ඒ වගේ ඔයා විශ්වාස කරන ඔයා විශ්වාසවන්තව සිටීවි කියලා. ඊට පස්සේ මේ ස්වාම පුරුෂයා මෙහෙම ඇවිදගෙන මේ මනුස්සයා මොකද කරන්නේ ඇවිදගෙන ගොඩාක් ගමෙන් ගමට ගමෙන් ගමට රස්සාව හොයාගෙන ඈත ගමකට ගිහිල්ලා මෙයාට එක තැනක රස්සාවක් හම්බ වෙන ලොකු පොසත් මනුස්සයෙක්ගේ වත්තක් වේ වගේ කුඹුරු වැඩ ටික හැමදේම බලාගෙන ඉන්න හොඳ රස්සාවක් මෙයාට හම්බ වෙනවා. ඊට පස්සේ මෙයා රස්සාව වැඩ කරන අතරතුර ඊට පස්සේ මෙයාගේ ඒ බොසාට මෙයා කියනවා බොසා මම ඔයාගා වැඩ කරන්න ඕන විදිහට ඕන තරම් වැඩ කරන්න හැබැයි මම කවදාද යන්නේ කියලා මම ඔයාට කියනකොට එදාට මට යන්න දෙන්න. ඒ වගේම ඔයා මට මාසිකව ඔයා මට පඩිය දෙන්න අවශ්‍ය නැහැ. එක එකතු කරලා තියාගන්න. මම කවදාද යන්නේ එදාට ඔක්කොම මට එකට එකතු කරලා දෙන්න කියලා බොසාට කියන විදිහට බොසා කියන හරි ඔය කැමත්තක් අපි ඒ විදිහට කරමු කියලා. ඊට පස්සේ මෙහි මේම අවුරුදු 20ක්ම මොකද කරන්නේ මේ මිනිස්සයා මේ බොසාගාව මේ ආකාර වැඩ කරගෙන ඉන්නවා. අවුරුදු 20කින් පස්සේ මෙයා තීරණය කරනවා තමගේ භාර්යාව බලන්න යන්න. ඊට පස්සේ මෙයා බොසාට ඇවිල්ලා කියනවා බොස් මම දැන් වැඩ කරා ඇති මගේ අවුරුදු 20ක පඩිය මට දෙන්න මම යනවා මගේ භාර්යාව බලන්න කියලා. ඊට පස්සේ පව් වෙනදා ඊට පස්සේ දැන් ඔක්කොම ලෑස්ති කරලා බොසා ළඟට මෙයා එනවා. බොසා කියනවා මම ඔයාට අවුරුදු 20ක පඩිය මම බේරන්නම් ඔයාට ගෙවන්නම් ඊට කලින් මම ඔයාගේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. ඒතර මනුෂ්‍යයන මොකද්ද මගෙන් අහන්න කියලා. ඊට පස්සේ මේ බොසා කියනවා ඔයාට අවුරුදු 20ක පඩිය මම දෙන්නම් නමුත් ඔයාට උපදෙස් වටිනා උපදෙස් තුනකුත් මම ඔයාට දෙන්න. හැබැයි වටිනා උපදෙස් තුන ඔයා ලබා ගන්න ඕන නම් ඔයාට ඒක ගන්න පුළුවන්. හැබැයි මම ඔයාට අවුරුදු 20ක පඩිය මම දෙන්නේ නැහැ. එහෙම ඔයාට අවුරුදු 20ක පඩිය ඕන නම් ඔයාට ඒ පඩි ටික අරගෙන යන්න පුළුවන්. හැබැයි වටිනා උපදෙස් තුන මම ඔයාට දෙන්නේ නැහැ. දෙකින් එකක් ඔයාට තෝරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා ඒක හොඳට කල්පනා කරලා හිමීට මට කියන්න. මේ බොසා මේ මිනිස්යාට කියනවා. ඊට පස්සේ මේ මිනිස්යා කල්පනා කරගෙන ඉඳලා පව් වෙනද ඊට පස්සේ කියලා බොසාට කියනවා හරි බොස් මට අවුරුදු 20ක වැඩ කරව පඩිය මට ඕනේ. මට අර වටිනා උපදෙස් තුන මට ලබා දෙන්න කියලා. ඊට පස්සේ හරි ඔයාට වටිනා උපදෙස් තුනක් මම ලබා දෙන්නම්. ඊට කලින් කරන්නේ දැන් ඔයා මේ ඔයා ගමට යන්න යනවා. ඉතින් දවස් 20ක් විතර ගමනක් වට තියෙනවා. ඒක නිසා මෙන්න පාංගිඩි තුනක් තියෙනවා කියලා. මේ තුන දෙකක් ඔයාට යන අතරමඟදී ඔයාට කන්න පාවිච්චි කරගන්න. එකක් ඇවිල්ලා අන්තිම එක ඇවිල්ලා ඔයා ගෙදරට ගිහිල්ලා ඔයාගේ පවුල ඇත්ත එක තමයි ඔයා කන්න ඕනේ කියලා ඒ පාංගිඩි තුනක් දීලා දැන් මම ඔයාට උපදෙස් තුන ලබා දෙනවා කියලා බොසා කියනවා. පළවෙනි උපදෙස මෙන්න මේක තමයි. කවදාවත් වාගේ ජීවිතේ කෙටි මාර්ග පාවිච්චි කරන්න එපා. දීනු වෙන්න හෝ නැත්නම් ඉක්මනට යමක් කරගන්න හෝ කවදාවත් කෙටි මාර්ග පාවිච්චි කරන්න එපා කියලා කියනවා. ඒක එහෙම පාවිච්චි කරත් වාගේ ජීවිතේටම ලොකු අවදානමක් අනතුරක් සිදු වෙන්න පුළුවන්. දෙවනි පණිවිඩය මෙන්න මේක තමයි. කවදාවත් වාගේ ජීවිතේ කිසිම දෙයකට කුතුහලයක් ඇති කරගන්න එපා. කුතුහලයෙන් ඉක්මන වෙලා කුතුහලෙන් ගිල කිසි දෙයක් බලන්න හෝ සොයා ගන්න හෝ කිසිම දෙයකට අදිස්ත්‍රි වෙන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේට අනතුරක් සිදු වෙන්න පුළුවන්, අවදානමක් වෙන්න පුළුවන්. තුන්වෙනි උපදේශය තමයි කවදාවත් කෝපයටපත් වෙලා අදිස්ත්‍රි වෙලා කිසිම තීරණයකට කවදාවත් එන්න එපා. අදිස්ත්‍රි වෙලා කිසිම තීරණයක්
ගන්න එපා කියලා මේ බොසා මේ වටිනා උපදෙස් තුන මෙයාට ලබා දෙනවා. ඉතින් මේ මිනිස්සයා මේ වටිනා උපදෙස් තුන අරගෙන හරි බොස් මම යන්නම් කියලා මෙයා දැන් පාරේ ගමන් කරගෙන යනවා කල්පනා කරගෙන යනවා. දවස් 20කින් පස්සේ තමගේ භාර්යාව බලන්න පුළුවන්. ඒ වෙනතුරු මෙයාගේ භාර්යාවට මේ ලියුම මොකක් කිසි දෙයක්වත් මෙයා දාලා නැහැ. අවුරුදු 20ක්ම වැඩ කරලා ඉවරලා මේ ඉස්සතින් යනවා අර වටිනා උපදෙස් තුනත් අරගෙන මෙව ගමන් කරගෙන මගේ භාර්යාවට මොනවද කියන්න කියලා මෙව කල්පනා කරගෙන යනවා. ඔහොම යනකොට මෙයාට අත්තමකදී හමු වෙනවා වයසක මිනිස්සෙක්. එතන මිනිස්සයා මගේ මෙයාගෙන් අහනවා ඔයා කොහෙද මේ යන්නේ කියලා. එතකොට මෙයා කියනවා මම යනවා මගේ ගෙදරට. කොහෙද ඔය ගෙදර තියෙන්නේ? මේ ඉඳලා දවස් 20ක් විතර දිගටම ගමන් කරනකොට ඒ ඈත ගමක තියෙනවා මගේ ගෙදර කියලා. ආ හරි මම ඔයාට උදව්වක් කරන්නම්. මෙහෙම ගියොත් දවස් 20ක් විතර ඔයාට යන්න වෙනවා. මෙන්න මේ පාරේ මේ කෙටි පාරේ යන්න ඔයාට දවස් 5කින් ඔයාට මම ගෙදරට යන්න පුළුවන් කියලා. එතකොට මේක අහපු ගමන් මට ලොකු සතුටක් ඇති වුණා. අනේ බොහොම ස්තුතියි කියලා මෙයා අර කෙටි මාර්ගයේ බැලලා ටික තුනක් යනකොට මට මතක් වෙනවා අර බොසා දුන්න පළවෙනි උපදේශ මොකක්ද? පළවෙනි උපදේශ කවදාවත් කෙටි මාර්ග පාවිච්චි කරන්න එපා කියලා. ඒක මතක් කියලා මොකද කරන්නේ? නෑ මං ආපු පාරේම නැවත යනවා කියලා. අර දවස් 20 පාරේම මම යනවා. මේව ටික තුරක් යනකොට මට ආරංචින අර කෙටි පාරේ භයානක හොරු ඉන්නවා. ඒ පාරේ යන මිනිස්සුන්ව මරලා යාලගේ හැම දෙයක්ම අරගෙන ඒ පාරේ මිනිස්සුන්ව මරලා දානවා. ඒ පාරේ හොරු ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මොහොම ආයෙත් දිගට මේ පාර දිගේ යනකොට මෙයාට දැන් මහන්සි රෑ වෙලා. ඊට පස්සේ මෙයා කල්පනා කරන නවාතනක් මෙයාට හම්බෙනවා. ඒතර නැවතල ඉඳලා රෑට කාලා නාලා ඊට උදේට ආයෙත් මගේ ගමන පටන් ගන්නවා කියලා ඒ නවාතනේ මෙයා නවතිනවා. දැන් මෙයා කාමරයේ මෙයා නිදාගෙන ඉන්නකොට රාත්‍රී කාලේ විවිධාකාරකක ශබ්ද මෙයාට එනවා. විවිධාකාර ශබ්ද. ඉතින් මෙයාට එකකුත් මොකද්ද මේ ශබ්ද කියන මෙයාට ලොකු කුතුහලයක් මෙයා ගිහිල්ලා බලමු මොකද්ද කියලා කල්පනා කරනකොට මෙයාට මතක් වෙනවා බොසා දුන්න දෙවනි පණිවිඩය. මොකද්ද දෙවනි පදිත? මොකද්ද කවදාහත් කුතුහලයක් ඇති කරගෙන අවධානමක් කරගෙන කිසිකෙක් බලන්න යන්න එපා, සොයන්න යන්න එපා කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? ඒක මතක් වෙලා මෙයා පාඩුවේ අනිත් පැත්ත ඇල්ලා නිදා ගන්නවා. උදේ නැගිටිනකොට මෙයා ලෑස්ති වෙනකොට අර නවාතැනේ අයිතිකාර ඇවිල් අහනවා, "රෑ හොඳට නිින්ද ගියාද? ඔයාට මොනවාරි රාත්‍රී කාලේ සද්ද මොනවාරි දේවල් ඔයාට ඇහුණාද කියලා?" මෙයා එතකොට මෙයා මිනිස්සෙක් නේ. "ඔව් මට ඇහුණා. එහෙම කියලා බෙම බලන්න ගියන මංගේ පාඩුවේ මම නිදාගත්තා කියලා." හොඳයි, මේ නවාතයට ආපු මනුෂ්‍යයන්ගෙන් ජීවතුන් අතර යන එකම මනුෂ්‍යයා ඔයා විතරයි කියලා කියනවා. එතකොට අර මනුෂ්‍යයාන ඇයි ඔයා එහෙම කියන්නේ කියලා. මොකද මේකට අහපු හැම මනුෂ්‍යෙක්ම රැට නිදා ගන්නකොට මෙයා කර විවිධාකාර සද්ද ඇහිලා මිනිස්සු ඇවිල්ලා බලනකොට ඒ ඇවිල්ලා එක සද්ද භයානක සද්ද දාන්නේ භයානක සත්තු මේ මෙලිට මිනිස්සුන් පාහර දීලා ඒ මිනිසුන්ව මරලා කැලේට හැදගෙන භයානක සත්තුම මෙතන ඉන්නේ. ඉතින් ඒ අතරින් ඔයා ගොඩක් වාසනාවන්තයි, ඔයා තමයි පණ පිටින් යන්නේ කියලා. මේක අහලා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දැන් මෙයා ඈත ගමන් කරගෙන යනකොට මෙයාගේ දැන් ගේ පේනවා. මෙයා දැන් තමයි භාර්යාව බලන්න යනවා සතුටත් එක්ක. මේ වගේ පොඩි හදවතී පොඩි බයකුත් වෙන. දැන් මොකද මම අවුරුදු 20කින් පස්සේ යන්නේ? ඒක ලියුමක්වත් මම දැම්මේ නැහැ. අතේ සල්ලිත් නැහැ, මොනවත් නැහැ. මෙහෙම බලන් යනකොට මෙයාට ජනේලෙන් පේනවා මගේ භාර්යාව තවත් මිනිස්සෙක් එක්ක අතින් අල්ලගෙන වැළඳගෙන ඉන්නවා. ඒක මෙයා දකිනවා. මේක දැකපු ගමන් මෙයාට හොඳටම කේන්ති ආවා. මේ මිනිස්සු මොකද දැම්ම ගිහිලා මේ දෙන්නව මරලා දානවා කියලා. මම කොච්චර විශ්වාසවන්ත විදිහද, නමුත් මගේ භාර්යාව මට විශ්වාසවන්ත හිටියේ නැහැ. දැම්ම දෙන්නව මරලා දානවා කියලා කල්පනා කරගෙන ඉන්නකොට මෙයාට මතක් වෙනවා මෙයාගේ බොසා දුන්න මොකද්ද අර තුන්වෙනි උපදේශ. ඊට පස්සේ කිසිම දෙයක් අදිස්ති වෙලා තීරණය ගන්න එපා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? හරි කමක් නැහැ. ඒ දෙන්න පාඩුවේ ජීවත් වෙතදී මම අර අතන මම ආයෙත් රෑ නැවතිලා පහු වෙන උදේටම පර්ණතන් මම වැඩ කරපු බොසා ගාවටම ගිහිල්ලා මම ඉන්නවා කියලා කල්පනා කරලා රෑ වඩාවක මියා නවතිනවා. ඊට පස්සේ පහු වෙන උදේ නැගිටලා මම ලෑස්ති වෙලා යන්න යනකොට මට මතක් වෙනවා මම කොච්චර අවංකව විශ්වාසවන්ත මගේ භාර්යාවට හිටියද. නමුත් ඇයි හිටියේ? මම ඒකට කියලා යන්න ඕනේ කියලා, මම ප්‍රශ්නයක් අහලා යන්න ඕනේ කියලා මෙයා ගිහලා දොරට තට්ටු කරනවා. දොරට තට්ටු කරපු ගමන් භාර්යාව දොර අරපු ගමන් මෙයාට ලොකු සතුටක්. භාර්යාවට ඇස්වල කඳුළු පිරිලා මෙයා බදාගත්තා. ඊට පස්සේ මේ මිනිස්සයා අහනවා, "ඔයාට මම කොච්චර විශ්වාසවන්ත විදියද? අවුරුදු 20ක්ම මම ඔයාට විශ්වාසවන්ත විදියා. නමුත් ඔයා විශ්වාසවන්ත විදියේ නෑ." ඊට භාර්යාව අහනවා, "ඇයි ඔයා එහෙම කියන්නේ කියලා?" "මම රෑ ඇවිල්ලා දැක්කා ඔයා කෙනෙක් එක්ක අතින් අල්ලගෙන වැළඳගෙන ඉන්න මොව දැක්කා. අනේ ඒ අපේ පුතා, වෙන කවුරුත් නෙමෙයි කියලා මේ භාර්යාව කියලා." මේක අහපු ගමන් මිනිස්සයාට ලොකු දුකක් ඇති වුණා. ඔයා පිටත් වෙලා ගියන් පස්සේ දවස් 3කින් පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ මම අම්මා කෙනෙක් වෙලා අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඉතින් දැන් අපේ පුතාට අවුරුදු 19ක් වෙලා. ඉතින් ඊයේ රෑ යාට හොඳ රස්සාවක් ලැබුණා. ඉතින් මම එයාට සුබ ඇතුවා. එයා උදේ රස්සාවට ගියා කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ
ආයිත් භාර්යාවගෙන් සමාවිල්ලලා ඊට පස්සේ අතුලට ගිහිල්ලා භාර්යාවට වෙච්ච හැම දෙයක්ම කිව්වා. අවුරුදු 20ක් වැඩ කරපු තැන ඒ වගේ දුන්න උපදෙස් තුන මේ වගේ හැම දෙයක් විස්තර කරලා ඉන්නකොට පුතා ඊට පස්සේ රාත්‍රී කාලේ ආවා. පුතාව දැක ගම පුතා තාත්තා වගේමයි දෙන්නම එක වගේමයි. ඊට පස්සේ මේ ඔහම ඉන්නකොට මේ තාත්තට මේ මතක් වෙනවා අර බොසා දුන්න තුන්වෙනි පාංගෙඩිය. හරි ඊට පස්සේ තුන්දෙනාම කෑම මේසේ වාඩි වෙලා පාංගෙඩිය කමු කියලා පාංගෙඩිය කඩනකොට මොකද සිද්ධ වුනේ? එයා අවුරුදු 20ක් වැඩ කරපු පඩි ඒ කාසි ඒක ඇතුලේ තිබෙනවා. ඊටත් වඩා වැඩියෙන්ම ඒ පාංගෙඩිය ඇතුලේ තිබෙනවා. ඉතින් මේක තමයි මට ඔබත් එක්ක අද දවසේ බෙදා ගන්න අවශ්‍ය වුණේ. ඒක නිසා ඔබේ ජීවිතේ මේ වදින උපදෙස් තුන නිතරම ඔබේ ජීවිතේ තබා ගන්න. කිසිම දෙයකට කවදාත් කෙටි මාර්ග ඔබේ ජීවිතේ පාවිච්චි කරන්න ඉපා දීනු වෙන්න හෝ වෙනත් දෙයකට යමක් කරගන්න හෝ කිසිම දෙයකට කවදාවත් ඔබ කෙටි මාර්ග පාවිච්චි කරද්දී ඔබට ලොකු අවදානමක් ගේන්න පුළුවන්. ඔබේ ජීවිතයට අනතුරක් ගේන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තියාගන්න කිසිම දෙයකට ඔබ කුතුහලයක් ඇති කර යම් දෙයක් සොයා ගන්න හෝ නැත්නම් මොනවරි අත්දකින්න හෝ කිසිම දෙයකට කුතුහලයක් ඇති කරගෙන අදිස්සි වෙලා යන්න එපා. ඒක ඔබේ ජීවිතේ අනතුරක් ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අදිස්සි වෙලා කවදාවත් තීරණ ගන්න එපා. ඉතින් මෙහෙම කියවණක් තියෙනවා, අධික කෝපයෙන් ඉන්නකොට තීරණ ගන්න එපා, අධිකව සන්තෝෂයෙන් ඉන්නකොට පොරොන්දු දෙන්න එපා කියලා. ඉතින් මේ දෙකම ඔබට ගොඩක් වැදගත් වෙයි. මේ කතාවෙන් ඔබට බොහෝ දේවල් ඔබේ ජීවිතය අදාළ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කතාවෙන් ඔබට යහපත් දෙයක් ඔබේ ජීවිතයට ආදර්ශමත් කරගන්න පුළුවන් කියලා. Thank you. මම විරාජ්.